Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when හැමදාම සුබදවසකල ප්‍රාර්ථනා කරන දිනුම YouTube නාලිකාවන් වල බලස දෙනාට මම දවසේ තවත් සුපිරිම ජපන් වහන තුනක් අරන් ආවා. ඔගොල්ලෝ හොයන දාති පළවෙනි වාරේට උන තේම මේක වෙලා Nissan Days කියන Wagoneer type කාර්තය මේක තියෙන ගම්පහ පැත්තේ. මේක Nissan Days 2017 නිෂ්පාදනය කළා 2019 රෙජිස්ටර් කරපු වාහනයක්. පළමු අයිති දරුවට තමයි වාහනේ තියෙන්නේ. මේක දැනට කිලෝමීටර් 51300 පමණයි ධාවනය කරලා තියෙන්නේ. වාහනේ ස්ටීරි ගත්තොත් මැරුන් කලර් එකක් තියෙන්නේ. ඉන්ටීරි ගත්තොත් බ්ලැක් ඇන් ඇෂ් කලර්. ෆුල් ඔප්ෂන් වාහනයක්. ඔටෝ ජේ එන්නේ. 650 cc එන්ජින් එකක් මේකේ ඉන්නේ. මේකේ ඔප්ෂන් ගැන සඳහන් කළොත් මේකෙත් පවර් ෂට් අප්, පවර් මිරර්, වින් කැමරා, රිවර්ස් කැමරා, රිවර්ස් සෙන්සර්, ABS, එයාර් බෑග්ස්, ඊට අමතරව පුෂ් ස්ටාර්ට්, ඊට අමතරව AC, පවර් ස්ටියරින්, ඊට අමතරව සීට් හීටර්ස්, ලේන් ඩිපාචර්, තමතර ෆ්‍රන්ට් කැමරා කියන ඔප්ෂන් එක මේ වාහනේ තියෙනවා. ආදි සීල ඔප්ෂන් වලින් සමන්විත වාහනයක්. මේක ටයර් සහ බැටරි අලුතෙන් දාලා තියෙනවා. කන්ඩිෂන් හොඳ, සුපිරිම තත්ත්වයේ තියෙන වාහනයක්. මේකෙත් මේ දක්වා කරලා තියෙන සුළු සර්විස් රෙකෝඩ්, මේන්ටෙනන්ස් රෙකෝඩ් වල ડોකියුමන්ට් අධිකරණ සතුව පවතිනවා. මේකේ මුදල සඳහන් කරන්නේ ₹58,50,000 විදියට. මේකෙත් මම කන්ටැක්ට් නම්බර දාන කන්සෙක්ෂන් එකේ වැඩිදුර කතා බහ කිරීමට. දෙවෙනියෙත් තියෙන වාහනේ තිබුණොත් තේම මේක ඇවිල්ලා සුසුකි ස්විෆ්ට් රටයක් තියෙනවා. මේක තියෙන කොළොම් පැත්තේ. මේක බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ඉම්පෝට් කරපු වාහනයක්, ජපානයේ නිෂ්පාදිත. මේක 2008 නිෂ්පාදනය කළා, 2010 රෙජිස්ටර් කරපු වාහනයක්. මේක 1500 cc VVT පෙට්‍රල් එන්ජිනයක් එන්නේ. බ්ලැක් කලර් තමයි ස්ටිරි කලයකින්. ස්ටිරි ගත්තොත් ඇෂ් කලර්. ෆුල් ඔප්ෂන් වාහනයක්. ඔටෝ ජී තමයි එන්නේ. මේකෙත් පවර් ෂට්, පවර් මිරර්, වින් කැමරා, රිවර්ස් කැමරා, රිවර්ස් සෙන්සර්, ABS, එයාර් බෑග්ස්, ෆෝග් ලයිට්, AC පවර් ස්ටීරින් කියන ඔප්ෂන් ටික මේ වාහනේ තියෙනවා. වාහනේ අලෙවිසට් අප්ඩේට් කරලා තියෙනවා. ටයර් සහ බැටරි හොඳ මට්ටමක තියෙනවා. පොඩි බ්ලැක් කලර් ලුක් එකක් කැමති වාහනයට සුපිරි වාහනයක්. මේකෙත් මේ දක්වා සිල් සර්විස් රෙකෝඩ්, මේන්ටෙනන්ස් රෙකෝඩ්, එමිෂන් ටෙස්ට් රිපෝට් වල ડોකියුමන්ට් අයිතිකර සතුව පවතිනවා. මේකේ මුදල් සඳහන් කරන්නේ ₹153,500 විදියට. මේකෙත් මම කන්ටැක්ට් නම්බරය දාන කව සෙක්ෂන් එකේ වැඩිදුර කතා බහ කිරීමට. අවසාන වශයෙන් තියෙන වාහනෙට මුලින්ම Toyota Vitz රථයක් ගෙනාවා. වැඩි Toyota Vitz රථ ගේන්නේ නැහැ, මොකද අධික මුලක් නිසා. නමුත් මේ වාහනේ ටිකක් හොඳ නිසා තමයි ගෙනාවේ. මේක තියෙන්නේ Toyota Vitz 1300 cc එන්ජින් එකක් කියන වාහනයක්. මේක 2012 නිෂ්පාදනය කළ, 2014 රෙජිස්ටර් කරපු වාහනයක්. දෙවන අයිතිකර විසින් තමයි මේ වාහනේ ඉක්ුණන් දාලා තියෙන්නේ. මේක දැන්ට කිලෝමීටර් 82,000 පමණයි ධාවනය කරලා තියෙන්නේ. මේකේ තැඹිලි පාරක් තමයි ස්ටීරි කලයකින්. ස්ටීරි ගත්තොත් ඇෂ් කලර්. ෆුල් ඔප්ෂන් වාහනයක්. මේකේ ගත්තාම මේකේ ටයර්ස් ඔක්කොම අලුතෙන් දාලා තියෙනවා. මේ වාහනේ බලන්න පුළුවන් ඕගලන්ට පිළියන්තල පැත්තේ. මේකේ පවර් ෂට්, පවර් මිරර්, වින් කැමරා, රිවර්ස් කැමරා, රිවර්ස් සෙන්සර්, ABS, එයාර් බෑග්ස්, ඊට අමතරව මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල්, ඊට අමතරව ලේන් ඩිපාචර්, සීට් හීටර්ස් ආදි සීල ඔප්ෂන් වලින් සමන්විතයි. හොඳටම තියෙනවා නිවසක පාවිච්චි කරන්න වාහනයක්. මේකේ මුදල සඳහන් කරන්නේ ₹68,50,000 විදියට. මේකෙත් මම කන්ටැක්ට් නම්බරය දාන කමෙන්ට් සෙක්ෂන් එකේ වැඩිදුර කතා බහ කිරීමට. ඉතින් ඔන්න වාහන තුන තමයි අදවසේ අරන් ආවේ. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තියෙන සුපිරිම වාහන තුනක්. බය නැතුව ගන්න පුළුවන්. ගන්න කෙනෙකුට ගිහිල්ලා බලලා චෙක් කරලා තව මිල ගණන් අඩු කරලා ගන්න. වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරලා channel එක උඩට ගන්න. හැම දිනාටම සුබ දවසක්. Thank you very much.